I1න් කාලින ප්‍රෘත්ති වාර්තාකරණය ප්‍රමුඛයක්. හරිදේ හරියටම කියන සත උදැසන පෘත්ති විකාශයේ සමගින් මම අනුරාධාරණසිංහ. ප්‍රථමෙන් අවධහනය පුවත්සිරස්ථල වෙත. කයේ හොඳම පාලකෑ අයටදේ जीවත්වෙනුවට වඩා පිළිගත් නීතියක් ැටතේ ඉන්න කැමති වූ ඇරිස්ටෝටල්ලා සහ මहिන්දලා චන්ද්‍රකාලා මෛත්‍රී පාලලා ප්‍රේමදාසලා සහ රානිල් ලායාටතේ ඉන්න කැමති ලක් වැසියා ගැන අද පෙළිවෙකෙන්. මන්ද පෝෂිත දर्වන් ලක්ෂය පनी පුල්සෝ के सමික්ෂण වර්ताාවන් හෙළිවෙයි. පොදජනයක්ත් පෙරමුණේ නායකත්ව ම්ඩලේට හිටපු ජනාධිපදිනී චන්ත්‍රිකා බන්්ඩාරණයකද ඇතුළත් බව වාර්තාාවනවාා. ශ්‍රීලකා නිදහස් පක්ෂයේ මාත්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ සඳන් කළේ විදායික සබා ඇැස්වීමේදී මෙම තීරණයගත් බවයි. දජ එක්ත් පෙරමුණේ පක්ෂ්‍යවථාවංශෝධනය කරීම සඳ, ඒ විදායක සභව ඒ රැසනේ ශ්‍රීලංකා නිහස් පක්ෂමු ල අස්ථානේද. ේද හිටපු රාධිපතිනයට නායකත්තු ම්ඩලේ නායකත්වය ලබාදීමටයි තේරුණේ කරතිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධනයටතේ නායකත්තු මණ්ඩලේ සේට විසි පහ නියෝජන හ ෘති්‍ය තිකාරි මණඩේ සේයට පනහ ල ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හිම වනවා පොද ජනක්ත් පෙරමුණේ න නිලදධහරි ම්ඩලේ ලබන විසිද වනද පත්කිරීමටද නියමිතයි. අපි අද ්‍යස්ථා සංසෝධනයක් කලා. ඒ ්‍යවස්ථා සංසෝධනය ඒක මතිකව සම්මත වුණ මේ සතියේ ප්‍රධාන වශයම මේ ගැන තවත් සාකච්ඡා කරලා. ඉදිරියට කැඳවුුණවා නිධර්මණලය තරීම අලුත් ්‍යස්ථා සංසෝධනය අනුව. පොදාන එක්සත් පෙරුණට සම්බන්ධ වෙලා ඉන්න. සියලුවම් පක්ෂ සමග සාකච්ඡා කරලලා තමයි නිල්ධර්මන්ලේ තෝරන්නේ. බෝදැන්ම නායත් ම්ඩල ැකතවාව කල් ට ද්ා පරමුව නායක. ඒක නායකෙ කින්නනවාම් ඒක නිල්ධරවන්න්නේේ තෝරපුහ දනකගශන ගරුවන් ඒ පුතුම හ කවරර එන්න ම ැ නින්ල තර ර හ ර පර රම ල ොර බල. ඉදිරියේදී දැවන්ත පුළුල් මාංික දශපාලින් සිිල්දන එකරාසි කරගෙන ර්තමාන දේශපාල දහරාවට ප්‍රතිවිරුද්ධ ජනතාව පිළිගත් නැවම් දේශපාන දහරාවක්කට යෑම සඳහා එකරාසියුණනා ඇති බෝම සන්තෝසයි ඉදිරියේදී ජනතාව අපේක්ෂා කරන පුළල් වාමාංසික දේශපාල නෑ අපට කරන්න පුළම කිි. දූෂණය වංචාව නාස්තිය, අක්‍රමිකතා සහ අකා රයක්ක්ෂමුතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිසිෂන් ටෙලිවැ කියිය දෑැ. අදලියන්නේ හාරසිය පනස් අට වැනි ටෙලිවැැකිය. අද ටෙලිවවැකිය ආරම්භ කරන්නේ මහා ධර්ශනික ඇරිස්ටෝටල්ගේ අපූරු ප්‍රකාශයකින්. ඇග්‍රීක ධර්ශනික ඇරිස්ටෝටල් තමයි තර්ක ශාස්ත්‍රය ලොවට හඳුන්වා දුන්නේ මහා ධර්ශනිික ඇරිස්ටෝටල් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ලෝකේ හොඳම්ම පුද්ගලයා යටතේ ජීවත්වෙනවාට වඩා. මකදද ලෝකයේ හොඳම පුද්ගලයා යටතේ ජීවත් පෙනවට වඩා පිළිගත් සම්මත නීතියක් කැටතේ ජීවත්වීමට මා කැමතියි කියලා ඒක අන්නේ මුළු ලෝකේ ඉන්න හොන්ඳම පාලකෑ හොඳම මනුස්්‍යයාගේ යටතය ඉන්නවා අට වඩා පිළිගත් නීතියක් ඇති රටක ජීවත්වීම තමයි හොඳම කියලා මහාධර්ශනිික ඇරිස්ටෝටල් කියනවා. ඔහු මෙහෙම කියන්නේ ක්‍රිස්තුපූරර්ුව තුන් සය ගණන් වලද හොඳදේ ඇරිස්ටෝටල් එදා කියවපු ප්‍රකාශ. අපිට අදටත් වලංගුයි නේද. මොකද අපි අදත් ජීවත් වෙන්නේ හරි හමන් නීතියක් කැටතේ නෙවෙයි. හොඳේ හරි හමන් නීතියක් කැටතේ නෙවෙයි අපි අදත් හරිහමන් නීතියක් හදාගන්නවා වෙනුවට එක එක උන්දලාව අවුරුදු පහෙන් පහට අනේ හරිම හොඳයි කෙල්ලා විශ්වාස කරලා ඒ කෙනායටතේ ජීවත්වෙන්ට තමයි ආස නැත්තං ඒ කෙනත් එක්ක ඉන්න පක්ෂයටතේ තමයි ජීවත්තෙන්ට ආස නේද නිකං හිතන්න වෙලාවකට අපේ රටේජ නතාවගෙන් කණ්ඩායමක් කාස මහින්ද රාජ පක්ෂයටතය ජීවිවත්තයෙන්ටනේද. එහම වුණානේ එයා තමයි හොඳම මිනිසා. හොඳම නායකයා. යා අපිට පොල්දනවා හල් බෙදනවා. ළමයින්ගේ කම්මුල මිරිකනවා බුරිය මිරිකනවා නේද. උඩු රැවුල නියමට තියෙනවා. එයා තමයි හොන්ඳම මිනිසා කියලා ඕවන් අපි කාලයක් මහින්දරාජ පක්ෂ අරතේ ජීවත්වයෙනවා නේද. එයායටතේ ජීවත්තීම මර්රු කියල හිතලා චන්දේනවා හොදේ ඔන්න තවටි කාලයක් ැනකට යා ප හද ොද. කිය හිනවා ඊට පස්සේ ඔන්න අපිහිතමකු අපි එක වෙලාවට චන්ද්‍රිකන ඕන ආදරය කරනු නේද යා තමයි නියම අම්ම අපේ අම්මනේද ආ කියලා පිචන්ද්‍රිකනෝනාව බදා වැනදගන්නවා ටික කාලයක් ැනකොට තේරනවා ඇයිග තර්මනේද. ඕන් යාාවේ පාාවෙනවා හරි තවවෙලාවකට අපි ඔන්න ගෝටබියෝ බදාවැලඳගන්න නේද. හොඳම මිනිසාාව් වැඩ කරන විරවා අපේ පපුටින් අපේ ලික්වා නියව කලා පොහර ිටියකු තෙක්කම අපි ගට ියෝ තුරල්ු කරගත්ත නේද. ආ එයාට තමයි ී ද. පුුවන්ගේලත් තිශ්වාස කරලා ගෝටාබේ හොඳම මිනිසායා යටතේ ජීවත්වීම මරු කියලා නේද. අපි ඔවන් උන්දව පත් කරගත්තා. අන්තිමටිතිං අප යාආසාාවවිශෂ්ට වෙච්චිවිහ දක්කනන්නේ නේද. ඔඕන් තාාවලාාව කපි අර මෛත්‍රීව බදා වැළඳගන්න හ. මෛත්‍රී තමයි හොඳම මිනිසා සරල මිනිසා. පොළුවෙන් මතුුණු මිනිසා කෙසල් කොලේ නෝනගම බත් කන මිනිසා කියලම් මෛත්‍රීව හොඳම මිනිසා ලෙස බදාවැලඳගන්නවා නේද. තනි මිනිස්සකු යටතේ ජීවත්තීමට අපි මාර් විදිහට ආස ාාව. ියක්හොන්දේ අන්තිමට උන්දත් පොලෝ පලාගෙන රටේ ජනතාව පත්තුලට මැදලදාලා යන්න ග කියිය වැඩස් සෙට් කරල නේද. එතකොට මයි තිරණේ ඒ හොඳම මිනිහන් නෙවේ කියලනේද. දැන් මේ ඔන්න ආයේ සැරයක් රනිල් වික්‍රම සිංහනද. දැන් සමහරු ඒයායටත ජීවත්තිමට ආසයි පොලීම් ැති ක ිනිසාේ පෙටරල් සල් පොලිම් නැතිකර නිසා ගේෑස් පොලිම් ැතිකළ මිනිසා කියලා දැන් ඒ අයටත ජීවත්තට ආසයි නේද. ඒවගේම මේ දැන් අර ලංකාවේ ජනගහනයෙන් එකන දෙකෝට විසිිලක්ෂයන්. ලක්ෂ සීයක් විතර වජර අබේවර්ධනෝ මුණගෙහිල ගිහින් කියලා තියෙනවා අපි ආසම එයායටති ජීවත්තෙන්ට තමයි කියලානේද. දැන් මේ දවස්සල්ලඉතින් ඒනිසා ඔය ජනපති රානිල් ඔප්පු බෙදෙනවා සහල් බදෙනවා නේද කියිල විස්ස හල් පැකට් ඉල්ළඟට අස්ස ඇසුම බෙදනවා රට හදනවා අහුන ේවල් විකුණන් කන දර්දනා. අවුනු දෙවල් මේ ප්‍රත්තිවිය්හ ගත කරනය කරනවා හොන්දේ දැන් ඔවුන් අපි එයා යටසේ ජීවත්තෙන්ට ආසයිනේද. ැන් එහෙම ආසාය ඉන්නවා. එහෙම ටිකකාලයක් ඉන්නවට වැ තේර හොද දැන් ප්‍රශ්. නේතියෙන්නේ මේ විදිහෙටට ජයාර්ල බණ්ඩාර්ණය කළ සිරිමාාවල ප්‍රේමදාසල රාජපක්ෂල වික්‍රම සිංහල ආදියකි නොකී එක එක ජාතයේ පුද්ගලෙන් යටතේ දර මතකතයාගන්න පුද්ගලයෙන් යටතේ අපි ජීවත්ෙන්ට හරියට ආස කලා මොකද එයිලා තමයි හොඳම මිනිස්සු කියේලා හිතාගෙන හොඳේ දැංවත් හරි හමන් නීතියක් ඇති රටක් යටතේ ජීවත්තෙන්න්න. ගෙමුද හරි හමන් නීතියක් ඇති රටක් කැඩතේ ජීවත්වීමට එක කාලයකට හොඳයි කියලා පත්කරගන්න පාලක යටතේ ජීවත්වන විට නේද තේරෙන්නේ මිනිහා නීතියත්ති යටකරගෙන වැඩකරනවා කියලා නේද මුලු දේශපාලි ඉතිහාසම විමසන්න අපි එක එක ජාතියේ පාලකින් හොඳ මිනිහා හොඳමක් කෙනා කියලා අපි මේතා කල් පත්කරගත්තේ හොඳම මිනිහ නෙවෙයි නේද එක නිසා තමයි ඇරිස්ටෝටල්කි වේ ඔය කතාව හොඳම මිනිසා ඕන මහොතක වෙෙනස්වෙන්ට හැකි කියලා මතකතියා ගන්ට. හොඳම මිනිසා එයා තමයි කියලා රටක් බාරදීලා ඒ තැනැත්තා හෝ තැනැත්තිය යටටතේ ජීවත්වීම දැන්වත් අප අත් හැරිය යුතුයි. හොඳේ ඔවු ඇරිස්ටෝටල් ඒකයි පැහැදිලිවකිවේ හොඳම මිනිසා යටතේ ජීවත්වෙනවට වඩා පිළිගත් නීතියක් ඇති රටක් කැඩතේ ජීවත්වීමට මා කැමති කියලා හොඳේ පිළිගත් නීතිගරුක රටක ජීවත්යෙනවාද කියලා. මේ මැතිවරණයේදී හිතමු කියලා අද ටෙලිවැකිය ඔබට අරාධනා කරනවා.. රටපුරා මන්ද පෝෂ්ණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සීක්‍ර ලෙස ඉහලෑමින් පවදින බවයි වාර්තා වන්නේ. මෙවනි විට ලක්‍ෂයකට වැඩි දරුවන් සංඛ්‍යාව මන්ධ පෝෂ්ණයට ගොදුරුව ඇති බව පවුල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව පෙන් වාාදෙනවා. රටේ තියෙන ආර්ථික දුෂ්කරතාත් එක්ක ප්‍රධහනවේල් තුන දැන්වේල් දෙකකට සීම වෙලා මේනිසා දරුවන්ගේ වගේම ගැබිනි මවරුන්ගේ පෝෂිණ තත්වය තිබෙන්නේත් රිීන අගේක. අපේ රටේ දරුවන් ලක්ෂයකට වඩා මන්ධ පෝෂිණෙන් පෙෙන බව දෙදහස් විසිතුනවසරේ පෝෂණමාසය කරන ලද සමික්ෂණයකින් අනවරණය වී තිබෙනවා එයන්ුව මෙට උග්‍ර මන්ත පෝෂණෙන් පළෙන වයිසෞුරදු පහට අඩු දරුවන් පහළොස් දහස් හත්සයේ පනස් අටදිනිෙකු සහ, මධ්‍යස්ථ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් එකක්ලක්ෂ විසිදහස් දෙසේ තිස්තෙනෙකු හඳුරාගෙන ඇති බයි එම වාර්තාාවේ දැක්වෙන්නේ. එසේම මෙම සමේක්ෂණයට අනුව වයසෞරුදු පහට වඩා අඩු තරුවන් අතර අඩු පර දරුවන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ තිස් දෙදහස් හතරක්. වයිසෞරුදු පහට වඩා අඩු දරුවන් අතර. වයිසට සරිලන උසනොමැති දරුවන්ගේ සංඛ්‍යාව එකක් ක්ෂ හතලස්දහස් හාර සියදා හතර.ධික තුලතාවෙන් පෙළෙන දරුවන්ගේ සංඛාව පන්තහ අට සිය පනහක්. මෙම වාර්තාාවට අනුව උග්‍ර මන්ධ පෝෂ්ණයෙන් පෙළෙන දරුවන් එක්දහස් හාර සය තිස් නවතිෙනකු ගම්පහ දිිශ්ප්‍රිකෙන් පර්තාාවනවා නෑග දිස්ශ්‍රකෙන් ර්ාවන දර්වන් සංඛ්‍යාව එක් දහස් හාර සය තිස්තේකක්. මීට වසර එකහ මාරකට පමණ කලින් මන්ධ පෝෂිණ තත්වය ගැන ප්‍රම හෙළි දරව කළේ වෛති චමල් සංීවයි. ඒ හම්න්තුර දිිස්්‍රික්ය පදනම් කරගනමෙන් සෞඛ්‍යමාත්‍යංශයේ ඊට දුන් පිළිතුරූයේ වෛද චමල්ගේ වැඩ තහනම් කිරීමයි. නමුත් දැන් මහපොළොපේ යතාාර්ථය ගැන සියල්ලන්ටම පැදිලි. ෝක්ක රන්ස මගේ කුත් කරබ නවත්තම දත්තවාර්තාවටනු ලංකාවවිත් දරුවන් අතරී. ලක්ෂේකට අසන්න ප්‍රමාණක් අවම වශයෙන් මන්ද පෝෂයෙන් ගොරුවන වත් සහන් වෙලා තිබෙන. මන්ද පෝෂණය කියන්නේ හදු. රම පෝෂන යා ෞඛ්‍ය ප්‍ර්නයක් පමණක් නෙමෙයි වහා විසඳීයතු සමාජාර්ථික දේශපාලන ප්‍රශ්යක් දක්වා වර්ධනය වෙන පුළන් තත්වයක් බව අපි මීටවුරද්දයි ම සහයකට පමණ පෙර හම්බන්තර සිට ප්‍රකාශ කලා. හැබේ ඒ අවස්ථාවේදී හිටම සෞඛ්‍ය මාත්‍යවරයාත් හිටපු සෞඛ්‍ය ලකම්වරයාත් එම කරුණුවලන්තර්ගතය. ගහනය කරගන්නවා වෙනුවට සංඛ්‍යාලයකන මත් අපත් සමඟ තර්ග කරමින් අප රාජ සේවනිවත් කරන්න කඩිත්තු කලාා. අපි සතුට වෙන්නේ රටේ මන්ද පෝෂණය වැඩිවෙනට නිසා සෞඛ්‍යමාත්‍යන්ේ වගගේීම තම. විපෝෂණ අර්බදය ගැන ග්‍රාමිය මට්ටමින් අනිවාරම පසුවි පරම් කරලා අනෙකුත් සියලු රාචාඇතන සමග සමාජ සවිබල ගැනි වැරසරන් ක්‍රියාත්ම කරන්නඕන. මෙතර පහස්්‍රණයේ සිට ඉහල ස්්‍රණ දක්වා පාසල් දරුවන්. බෞෝතරයක් ප්‍රචට්ටකායී ඇ බව කරපිිය ශික්ෂ ෝහේ මනො වයිද විශේෂක්්ඥ රූමි රූබන් පවසනවා. මීට බලපාන හේතු පිළිබඳව විශේෂ්න වෛ්‍යවරයාගෙන් සියත අප විිමසීමක් සිදු කලා. माजामा उप बहुतटाप खनेවා किनकार रांदु करගන්න दवल बැनगाන්න देवल मेवा में फोनवली वीडियो करला ඒवा वारल වෙला अමම बालनाम में जूत वा ि दारोोंට මේ්‍රචते सයි साමාन्यतेේ මनක ප්‍රශ් ල ප්‍රචंडකාरी වෙන්න ඕනने केला අනි प है අප जाනවා है මේ सමාජमाවල යන්න वीडियोම हमහलाට ්‍රධනමාත්වල පවා පෙන්න්නනවා प्रතිව ප प्ररोති ගත අප අ ලखने රंडු කරගන්නनेවා रिष्य करරनेवा सමාජය वााइර्य मैं මේ වගේ වहिरी අधाස් තවත් දෙයක් තමයි मेदारू गेम स वीडियो केमसट ैेतेना बොහෝ में वीडियो अරිගණ ක්‍රීඩාවල අන්तර්ගतेය දरුණු देवा néக்காட்டு බලवाலத்தினா මේ පස දරු ප්‍රචන්ඩ වෙන්න තවස් සමහ අවස්ථාව ද අපි දකිනමේ දරු විධ මද්‍ර වලට තැබහෙ වෙලා ඉන්න. මේවාගේ ප්‍රචන්ඩකාරි දරු අපි වඳදනදක සස්ටල විතර නමුත් දැන් අපිේ පහහාය වසරේ සිටම වෙන දරඩ ප්‍රචන්ඩකාරි දරු අපේ සසානවලට අරගෙනන්නවා. ඉතිරි මේ තත්ත්ේ නතර කරගන්න නම් ප්‍රධානමදය තමයි දෙමාප යෝ ධදක්ෂණ කරන්න ඕන දරු හුද ආශ්‍රි කරන්න වැඩි දරුවා ඇසරු කරනවද දරුවන්ට ගැටලුවක් හම එක යාලුුව ක ර ප්‍ර් විසදු ලබදීම වැද. අපි දකිනවා මේ කොවිDවලින් පස්සේ ගොඩක් කලාට පාසල් වලින් පාසල් වැඩ සලුමදවල් එවන්නේ ෆෝනෝවට ඇතන මෙට මේ ප්‍රයෝර්ක ගැතුලුවත් අපට අද දකිනවා ගොඩක් කලාට මේ දරු පොන්වොට ඇබෙවෙන්. ඒත් සමගින් උදස්සන ප්‍රත්තිවිකාශය නිමාවට පත්වනවා. ජලිත් හමුවමු දහවල් පෘත්තිවිකාශය සමගින්. ඔබට සුබ දවසා.